අපි අපේක්ෂකෙක් ඉදිරිපත් කරන අතර අපි අපේක්ෂකෙක් ඉදිරිපත් කරන අතර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමට ඡන්දය දෙන්න කියලා කියන්නේ කියන කාරණාව පැහැදිලි කිරීමට අවශ්‍ය වෙනවා. අද පවතින තත්ත්වය විශේෂයෙන්ම අපි දිගටම පැහැදිලි පැසිස්තාලේ පාලකේ පාලනයක් තමයි අද තියෙන්නේ කියන එක. පැසිස්තාලේ පාලනයක් කියන්නේ නිකම් ඒකාධිපතිවරණයක් නෙවෙයි, ඒකාධිපතිකරණයක් නෙවෙයි. නීතිය, ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුව මේ සියලුම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන යටගහලා ජාතිවාදී පදනමක් මත ඇති කරගත්ත ෆැසිස්තාලේ බලවේගයක් පදනම් කරගෙන පාලනය කරන විදිහ තමයි ඒක ෆැසිස්තාලේ පාලනයක් වෙන්නේ. නියමිත ෆැසිස්වාදී පාලනයක් ඒ වගේ දුප්පත් රටක ඇති වෙන්න බෑ. නමුත් ෆැසිස්තාලේට පාලනය වෙන මේ වගේ රජයක් ගිහි වෙන්න පුළුවන්. අද හැමෝම පිළිගන්නවා. ඉස්සෙල්ලා ඒ අය පිළිගත්තේ නැහැ. හැමෝම පිළිගන්නවා නීතියක් නැහැ, නීතිය සම්පූර්ණයෙන් උල්ලංඝනය වෙලා පාර්ලිමේන්තුව අත්තටම යටත් කරගෙන තිබෙනවා. ෆැසිස්තාලේ බලයකට උට උසාවිය යටත් කරගෙන තිබෙනවා. මේ විදිහට සෑම ආයතනයක්ම යට කරගෙන ක්‍රියා කරනවා කියන එක ගැන පොදු එකඟතාවයක් මතුවලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ මේ ෆැසිස්තාලේ බලය බිඳ වැටෙන්න පටන් අරන් තිබෙනවා. මේක නිකම්ම වුණේ නැහැ. අපි 2005 ඉඳලාම මේ ෆැසිස්තාලේ පාලනයට විරුද්ධව මේ රටේ පක්ෂයේ ප්‍රධාන පක්ෂය වෙන එක්සත් ජාතික පක්ෂය සමග අනිකුත් සංවිධාන එකතු කරගෙන අපි විපක්ෂය විරෝධය හැටියට දිගටම රට පුරාම අපි උද්ඝෝෂණ කළා, සටන් කළා. අපිට වෙඩි තිව්වා, අපිට ගැහුවා, අඳුළු ගෑස් ගැහුවා, ගල් මුල් වලින් ගැහුවා, කුණු බිත්තර වලින් ගැහුවා. නොයෙකුත් අපරාධ ක්‍රියාවල් රජය කරද්දී ඒවට විරුද්ධව අපි රට පුරාම සෑම දිස්ත්‍රික්කයකම අපි වැඩ කළා. වැඩ කරන ජනතාව සටන් කරනකොට අපි ඒවා ගිහිල්ලා අපි මැදිහත් වෙලා නායකත්වය ගත්තා. එවැදී වෙඩි තියලා කම්කරුව මැරුවා. ජීවරය සටන් කරද්දී ජීවරයන්ව මැරුවා. රතුපස්වල පරිසරයේ පිළිබඳ සටන තුල මිනිස්සු වෙඩි තියලා මැරුවා. අනිකුත් ප්‍රදේශවල අපි මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, නිදහස් සෞඛ්‍ය වෙනුවෙන්, ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙලාවල් වලට පහර දුන්නා. ප්‍රජාතන්ත්‍ර අයිති වෙන්නේ පෙනී සිටිනකොට ඒ වගේම පහර දීම් කළා. අපිට විශාල තත්ත්වයක් මොන දුන්නා. දිගින් දිගටම කිව්වා අපි කේක කොන්ත්‍රාත්තු අනුවයි මේ වැඩ කරන්නේ කියලා රජය ආයතනවලින් මාධ්‍යවලින් අපිට විරුද්ධව මඩ ගැහුවා. කොටි ගුමනාවට කරන්නේ අර වගේ මේවත් කියලා දිගින් දිගට මේ විදිහට කරද්දී අපි නොසැලකි අපේ එක්සත් ප්‍රමුඛ ක්‍රියා මාර්ගය තුලින් සටන් මාලාවන් ගෙනෙලා ආණ්ඩුව බිඳ වැටෙන තත්ත්වයට ගෙනාවා. ඒ ආණ්ඩුව බිඳ වැටෙන තත්ත්වයට ගෙනාවට පස්සේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එහෙම නැත්නම් ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරු පවා කඩාගෙන එළියට එන තත්ත්වය උදාවේ. අපි සන්තෝෂයි. අපි සන්තෝෂයි මෛත්‍රීපාල සිරිසේන මැතිතු කඩාගෙන ආපු එක. නමුත් මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මේ පාලනේ, මේ පැසිස්තාලේ පාලනේ ප්‍රමුණේ හිටපු මධ්‍ය කමිටුවේ හිටපු මෙහෙම් කමිටුවේ හිටපු ප්‍රධානී. එයා 2005 ඉඳලම මේ පාලනය තුල අවුරුදු 10ක් තුල අපිට විරුද්ධව පෙනී හිටපු, අපේ මර්ධනය කරන්න පෙනී හිටපු ප්‍රධානී නෑ කඩාගෙන ආපේ කොහොමදයි. ඒකේ ජනතාව තුළ උදානයක් තිබෙනවා. නමුත් එතුමා පැහැදිලිවම අපෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයා කියලා කියන එක පොඩ අපිට ගැටලුවක්. ඒ ගැටලුව අපි දිගින් දිගටම ඉදිරිපත් කළා. මෙයා මෙවැනි සුසු අපි එකට සටන් කරපු අයකින් කෙනෙක්, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා. ධනපති ක්ෂේත්‍රයේ කෙනෙක් වුණා නම් මේ ඉන්නවා. මෙයා තමයි දාන්න ඕනේ කියලා අපි කිව්වා.
දැන් නොතකා ඒක නොතකා අපි අදහස නොතකා ඒගොල්ලෝ මෙයව සම්මත කරලා තිබෙනවා. අපි හිතනවා අපි සටන් මගින් ගොඩනගපු නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ ධර්මකට පසුබෑව මේක නිසා. නමුත් නැවත ජනතාව ඉදිරිපත් වෙලා ගමන් කරන නිසා අපේ බලවේගය සමග සිටිමි. අපි සහයෝගය දෙන්න තීන්දුව කළා. සහයෝගය දෙන්න තීන්දුව කළා විතරක් නෙවෙයි දැනටමත් අපි සහයෝගය ප්‍රකාශ කරමින් පටන් ගත්ත සටනේ 25 වෙනිදා තුන කොටුවේ සාල රැස්වීමක් ඒක පක්ෂවලින් සංවිධානය කරපු රැස්වීමක් නෙවෙයි අයිතිපාල මැතිතු වෙනුවෙන් සංවිධානය කරපු මේ රැස්වීමක් නෙවෙයි ගුරුවැසියෝ රාජ්‍ය නොවන සංවිධාන සංවිධාන වෙලා එකතු කරලා කරපු ලොකු උද්ඝෝෂණයක් ඒ උද්ඝෝෂණයට විශාල සෙනඟක් ඇවිල්ලා හිටියා එතනදී අනිත් ක්‍රමසිංහ මහත්තයත් ඇවිල්ලා හිටියා අනිත් අයත් ඇවිල්ලා හිටියා එතනදී මහත් කතාවක් කළා පැහැදිලිව ගුවා අපේ ඡන්දය අපි එකතු කරනවා පැහැදිලිවම මහින්ද පරාජය කිරීම සඳහා කියලා එහෙම මහින්දගේ මොකද අපි දකිනවා මෙතන මැතිවරණ සටනක් පමණක් නෙවෙයි එහෙම වෙන්න බෑ ෆැසිස්තාලේ මේ පාලනයට විරුද්ධ සටන ඡන්ද සටනක් හැටියට විතරක් බලන්න බෑ දැනටමත් අද වෙනකොටත් රට පුරාම විවිධ ගැටුම් ඇති වෙලා තියෙනවා වෙඩි තියාගෙන තියෙනවා ගහලා කොටලා තුවාල කරලා තියෙනලු රට පුරාම මේ ඡන්දයට පෙර ආතෝ ඉඳලම දැන් ප්‍රහාර ඉල්ල කරන්න පටන් ගන්න තියෙනවා පාලකයාගේ ක්‍රියාමාර්ගයේ තියෙන්නේ විවිධ විදිහ මර්ධනයන් තුළින් ඉදිරියට යන්න නමුත් ඒවට විරුද්ධව ජනතාව නැගිටලා පෙළගැස්ම ඇවිල්ලා තියෙනවා විශාල ශක්තිමත් රතන් බලවේග ඉදිරියට ඇවිල්ලා තියෙනවා ජනතා සංවිධාන හැටියට ජන සභා හැටියට සිවිල් සභා හැටියට සිවිල් පුරවැසි හැටියට සංවිධාන වෙමින් ඇවිල්ලා ඒක එකහඬක් තමයි මේ කොටුවේ සිපස්සෙන් දැපෙන්නේ ඒකෙදි පැහැදිලිවම වීදියේ විරෝධයේ නමින් මේ ආපු බලවේගේ ඒක ඉදිරිපත් කළ තුන ලියවිල්ලක් ඒක සාර්ථක ලියවිල්ලක් අපිටත් පිළිගන්න පුළුවන් ඒක ඉදිරිපත් කළ තිච්ච කරුණු ඒගොල්ලෝ ඉල්ලා සිටින කරුණු ඒගොල්ලෝ රට පුරා සංවිධාන වල තියෙන ඒගොල්ලෝ විතරක් නෙවෙයි වෙනත් සංවිධාන සිවිල් සංවිධාන කම්කරු සංවිධාන කම්කරු කොමිටි සිවිල් සමාජ කොමිටි රට පුරා ඇතුළු වෙලා මේ ෆැසිස්තාලේ ක්‍රියාමාර්ගයට විරුද්ධව සටන් කරන්න පටන් ගන්න විශේෂයෙන් උතුරු නැගෙනහිර බව ජනතා විශාල වශයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. උඩ එවැනි තත්ත්වයක් තුළ අනිවාර්යයෙන්ම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය ඉදිරියට යන්නේ කොහොමද? මේ ඡන්දයට එහා ගිහිල්ලා ජනතාවගේ බලයක් මේ රටේ පිහිට වීම සඳහා ක්‍රියාත්මක වෙනවා. කම්කරු සභා, ජන සභා, ධීවර සභා ආදී ජනතා සංවිධාන පදනම් කරගෙන ඉන්න සටන ඉදිරියට ගෙන යාම සඳහා අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට වඩා එහා දෙයක් කරන්න ඕනේ. මෛත්‍රීපාල මැතිතුමා සමෝගෙම ගත්තෙන් ඡන්ද වැඩ පිළිලේ පෙරමුණේ ඉන්න. අපි ඒකට සහයෝගය. නමුත් ඒ සහයෝගයට එහා මේ ජනතා ව්‍යාපාරය ජනතා සටන ඉදිරියට ගෙන යාම සඳහා අපිට අවශ්‍යයි කෙනෙක්. නිසා අපි නව සමාජ පක්ෂය හැටියට මහේන්ද්‍රන් සහෝදරයා අපි ඡන්දෙට ඉදිරිපත් කරනවා. ඒ ඡන්ද ලබා ගැනීම මේ ඡන්ද පෙරමුණේ සටනට නෙවෙයි ජන අරගලයේ ඉදිරියට ගෙන යාම සඳහා. ඒ ජන අරගලයේ කතන්දරයේ ජන අරගලයේ ක්‍රියාමාර්ගයේ පිළිබඳව දැනුවත් කරමින් සංවිධාන කරමින් යන බල වේගයන් සමග ඉදිරියට යන්න. අර අපි සටන් මාගේ ගොඩනගපු නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සඳහා වූ බලවේගය ඒක ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යන්න. ඒක නායකත්වයන සටන් කරමු. ඒ සහෝදරයා අතුරුදහන් වංගේ ස්වාබැලීමේ කමිටුවේ නායකයෙක් දේශපාලන සිරකරුවන් ස්වාබැලීමේ කමිටුවේ නායකයෙක් එවාගේම වාමාංශික උඩරට වාමාංශික පෙරමුණේ නායකයෙක් මේ විදිහට විශාල සංවිධාන රාශියක් තියා ජිනීවා වලට ගිහිල්ලා ලෝකයේ පුරාම මේ රටේ වෙන විපතීන් පිළිබඳ කරුණු දක්වපු සහෝදරයෙක් ජාපනයේ සහ ජාපනයේ කොනේ ඉඳලා දකුණේ අනෙක් කොන දක්වාම හැම තැනකදීම කම් කරවන්නේ ගෝවියන් මේක සටන් කරනවා අපි දාලා තියෙනවා ඒ නිසා රට පුරා මේ ගෙනියන උද්ඝෝෂණයන් සම්බන්ධ කරගෙන යන්නේ අන්න ඒ විදිහට අපි ලෑස්ති වෙන්නේ දැන් මේ ඡන්දේ දිනන්නේ විතරක් නෙවෙයි ඡන්දේ දිනීම සමගම එන
මේ පැසිස්තාලේ පාලකයාට මුණ දෙන්න. අද මේ ආණ්ඩුව කුමන්ත්‍රණ ගැන කතා කරනවා. ඒගොල්ලෝ තමයි කුමන්ත්‍රණකරුවෝ. ඒගොල්ලන් පැහැදිලිවම අධිරාජ්‍ය ගැති පැසිස්තාලේ බලවේගයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලෝ ඇමරිකාවේ ණය වෙලා යුරෝපයට ණය වෙලා ඉන්දියාවට ණය වෙලා තමයි චීනයට ණය වෙලා තමයි ඒගොල්ලන්ගේ යුද්ධය ආරම්භ කළේ. ඒගොල්ලෝ පිළිගන්නවා මේක ජනඝාතන යුද්ධයක් කියලා. ඒගොල්ලෝ ජනඝාතන යුද්ධයක් කළා. මොකද කළේ? මේ රටේ ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරනවා කියලා ලක්ෂ ගණනින් ජනතාව මරලා පළාත්වක් ප්‍රතිවිච්ඡ ශිෂ්ටාචාරයක් විනාශ කළා. විශාල විනාශයක් මේ රටේ දරු දෙවියන් රටේ දරු පවුල් විනාශ කළා. අද මේ රටේ ඉන්න ලක්ෂයකට ආසන්න වෙන්න වැඳපුවෝ මේ යුද්ධය නිසා. ඊට වැඩි දෙයක් නිසා. මේකේ විශාල විනාශයක් තුලින් ඇවිල්ලා ජාතිවාදී පදනමෙන් මේ රටේ බලය තහවුරු කරගෙන ඒක තුලින් තමයි මේ පාලනය ගියේ. පාලනය බිඳගෙන දැන් ජනතාව නැගිටලා ඉල්ල තමයි ඡන්ද දෙන්න ලෑස්ති වෙලා තියෙන්නේ. අන්න ඒ ඒ සම්ණ ඉදිරියට ගෙන යාම තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට මේ රජය නිතරම කියනවා මේ ඒගොල්ලන්ට විරුද්ධව බටහිර කුමන්ත්‍රණයක් තියෙනවා. බටහිර කුමන්ත්‍රණේ තියෙන්නේ රජගෙදර. රජගෙදර ඉඳගෙන ජාත්‍යන්තර මුල්‍ය ආරම්භකරට යටත් වෙලා බහුජාතික සමාගම් කාර්යයට යටත් වෙලා මේ රටේ ඉඩම් විකුණලා මේ රටේ මහ පොළොව විකුණලා මේ පරේ මේ රටේ වටේට තියෙන මහ මුහුද විකුණලා වතුර විකුණලා සම්පත් විකුණලා ජාත්‍යන්තර කොම්පැනි කාර්යයට බදු දීලා මේ විදිහට වැඩ කරන පට්ට අධිරාජ්‍ය ගැති ෆැසිස් පාලනයක් තමයි තියෙන්නේ. ඒ පාලනයට විරුද්ධ වෙන ජනතාව තමයි අනිත් පැත්තේ. ඒ ජනතාව කුමන්ත්‍රණය නෙවෙයි ජනතා බලවේගයක් හැටියට ඇවිල්ලා තියෙන්නේ. ඒ බලවේගය තමයි අද ක්‍රියාත්මක වෙන්නේ මේ පට්ට ජාතිවාදී අධිරාජ්‍ය ගැති බලවේගයට විරුද්ධව. එතකොට මේගොල්ලන්ගේ මේගොල්ලෝ කියන බොහෝ මහ ලොකුවට කෑ ගහනවා අධිරාජ්‍යවාදීන්ට. අතුරු දහන්වා යන සොයාබැලීමට කමිටුවක් පත් කළා මේ ආණ්ඩුව. ඇමරිකාවේ යැන්කියෝ ඉඳලා කිව්වා මේකට දාන්න ඕන යැන්කි තුප්පයෝ තුන්දෙනෙක් දාන්න ඕන කිව්ව ගමන් දඩ නමස්කාර කරලා ඒක දැම්ම තුන්දෙනෙක් දාන්න. මේ රටේ විමර්ශනය කරන්න හදපු ආයතනයකට පර සුද්ධෝ තුන්දෙනෙක් දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ අනුදැනුම අතු. ඒ වගේම අනිත් පැත්තේ මේ පාලකයෝ ඉන්දියාව කියන විදියට නටනවා. ඉන්දියාව කිව්වා කුඩුකාරයෝ නිදහස් කරපල්ලා මරණ දඬුවමෙන් කිව්වා. කිව්ව ගමන් දඬ නමස්කාර කළා ඒක නිදහස් කළා කියලා. චීනේ කියලා තියෙනවා අපේ චීන කොඩිය දාන්න දෙන්න ඕන අපි සංවර්ධනය කරන තැන්වල වෙන කොඩි දාන්න බෑ කියලා. දඬ නමස්කාර කළා චීනුත් යටත් වෙලා තියෙනවා. මේ වගේ විදේශික බලවේග වලින් මෙහෙවන පාලනයක් තමයි අද ඇවිල්ලා දොස් අපිට දොස් කියන්න හදන්නේ. මේ අපි අධිරාජ්‍යවාදයට ඇතිකම් කරනවා. අද මේ පාලකයා පළවා හැරීම මේ රටේ ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන එක ඉතාම පැහැදිලි. ඒ අනුව තමයි අපි ඒ මෙහෙයුම ජනවා දෙආකාරයකට ඡන්ද මෙහෙමත් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ජන අරගල මෙහෙමත් තියෙනවා. ඒ ජන අරගල මෙහෙම ලංකාව පුරාම දැන් විවිධ පැතිවලින් ජනතාව අපෙන් අහනවා කොහොමද මේකට සහභාගී වෙන්නේ, කොහොමද මේ ආණ්ඩුව ගහන ප්‍රහාරවලට මුහුණ දෙමින් අපි ආයුධය කෙසේද මේක ජනතාව තුළ පැහැදිලි කරන්න කියලා දිනවා. අපිට වෙන ආයුධ නැහැ. අපිට තියෙන ජන බලය, ඒ ජන බලය සංවිධානය කිරීමෙන් මේක මුහුණ දෙන්න පුළුවන්. මේ 25 වෙනිදා මේ 2000 සමාජයේ ඉදිරිපත් කරපු ක්‍රියාමාර්ගය තුළින් අපිට පේනවා කොහොමද ඒකට මුහුණ දෙන්න පුළුවන් කියන එක ගැන අපිට පැහැදිලි දෙන්නුලක් තියෙනවා. එතකොට එහන් අපි ඡන්දය වෙනින් වැඩ කරනවා. අපි මාත්‍රි පාසිසේන මාත්‍රි මුසි ජාග්‍රහණ ප්‍රාර්ථනා කරනවා. අනිත් පැත්තෙන් අපි මේ පැසිස්තාලේ ක්‍රියාමාර්ගයට විරුද්ධව නැගී එන ජනතාව මේ බලාත්වල සිවිල් බලයක් හැටියට ජන බලයක් හැටියට ගොඩනැගීම සඳහා අපි අනිත් පැත්තෙන් කටයුතු කරගෙන යනවා. ඒක සඳහා අපි සංවිධාන ක්‍රියාමාර්ග යෝජනා කරමින් තමයි. එතකොට දැන් මේ පාලකයෝ කියලා තියෙනවා දැනගෙන කියනවා මේ ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂයට 2010 දී අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බෑ කියලා. ඒ කියලා තියෙන ජනාධිපති.
ජනාධිපතිතුමා දන්නේ නැහැ කොයි පක්ෂයද ලංකාවේ පැරණිම පක්ෂය කියලා. එක්සත් ජාතික පක්ෂය ලංකාවේ පැරණිම පක්ෂය නෙවෙයි. එයා දේශපාලන හෝඩිය කියවන්න ඕන. ලංකාවේ පැරණි පක්ෂය සම සමාජ පක්ෂය. සම සමාජ පක්ෂයෙන් අපේක්ෂකෙක් ඉන්නවා. නැත්තේ නැහැ. එයා ඔයාගේ මේ පැසිස්තාලේ ක්‍රියාමාර්ගයට විරුද්ධ වෙන මහේන්ද්‍ර. ඔය මහේන්ද්‍රට විරුද්ධ මේ මහේන්ද්‍ර කියයි. මොකද මහේන්ද්‍ර නොයේ පැත්තට කාර්ය බාර දෙකක් කරනවා. එකක් ඡන්ද වැඩක් කරනවා. අනිත් පැත්තේ පැසිස්තාලේ ක්‍රියාමාර්ගය. ඒකට අපි මෛත්‍රී දාලා තිනවා. ඡන්ද වැඩේට මහේන්ද්‍ර අපි ඉදිරිපත් කරනවා අනිත් වැඩේට කියන එක. ඊළඟට මේ පාලකයා කියලා තියෙනවා මට ෆයිල් තියෙනවා මේ අය ගැන. ඒ ෆයිල් මගේ අතේ තියෙනවා මේගොල්ලෝ කරපු අපරාධ ගැන. මෛත්‍රීපාල සිරිසේනගේ ෆයිලුත් තියෙනවා. මං ඒවා එළියට ගන්නෙ නැහැ. මම එහෙම වැරදි කරන්නේ නැහැ. මං එහෙම පලි ගන්නෙ නැහැ කියලා කිව්වා. මං ආන තමුන්නාසේගාව ෆයිල් තියෙනවා. ඒජිස් ඩිපාර්ට්මන්ට් එකේ යටතේ තියෙනවා කියලා තමුන්නාසේ ෆයිල් ටික ඔක්කොම ගෙදර ගෙනල්ලා තියෙනවා. මේ රටේ නඩු ඔක්කොම තමුන්නාසේගේ කාමරේද තියෙන්නේ. අපිට ඒක එළිදරව කිරීම ගැන ස්තුතියි. අපි කිව්වා මේ වගේ ෆයිල් තියාගෙන ඉන්නවා නෑ කියලා. දැන් එයාම කියනවා මම ෆයිල් තියාගෙන. මං කියනවා මයින්ද ජනාධිපතිතුමනි ඔය ෆයිල් ටික පිටින් තියාගෙන. ඔයා ගන්න ඔයාගේ ෆයිල්. ඔයා බෞද්ධාතික සමාගම් කාර්යයන් එක්ක අධිරාජ්‍යවාදීන් එක්ක ගහපු ගිවිසුම් පිළිබඳ ෆයිල් ටික ගන්න. අරගෙන ඒවා එකින් එක ගිහිලා සුද්ධ කරන්න. ඒක හරි ගස්ස ගන්න. මොකද මාසෙයි ඔයාට කල් දෙන්නේ. ඔයා ගෙදර යවනවා. ඒ ගෙදර ගිහුවට පස්සේ අපි පරිසුද්ධෝ තුප්පයෝ ගෙනල්ලා මෙතන කොමිටි දාන්නේ නැහැ. අපි කොමිටියක් දානවා. අපි කමිෂන් එකක් දානවා. දාලා හොයනවා. ඒ හොයන වෙලාවේදී ඔය තමුන්නාසේ රට විකුණපු හැටි රට පරදේශකාරයන්ට බාධු කරපු හැටි පාවා දුන්න එක ගැන කරුණු තොරතුරු ආවොත් වැටෙ වෙන්නේ දනුවන් නිදී. අපි ලොකු දනුවන් දෙන්නේ නැහැ. ඔයා බයියා ගොයියා කියලා නේ කියන්නේ. බයියා ගොයියාට හොඳ දනුවමක් අපි දෙනවා. ආගි ගලවන සුදු රෙද්ද විතරක් නෙමෙයි යටින් ඇඬතල තියෙන ඇමරිකන් ජම්බියත් ගලවලා අමුඩයක් ගහලා කුමුරු කොටන්න දාන්න. ඒක තමයි අපිට ලැබෙන්න ඕන දඬුව. අපි දෙනවා ඒ දඬුව. ඒක නිසා මහින්ද රාජපක්ෂ මගේ පරණ යාළුවා මම කියන කරුණා කළා ඔයාගේ ෆයිල් එක ඔයාගේ ෆයිල් එක බලලා කොළ අවශ්‍ය නැති කොළ තියෙනවා නම් අයින් කළා හරි ගස්සලා රටට බේරෙන්න ෆයිල් එක හදලා තියලා යන්න ඉස්සලා ඒක කරන්න කියලා ඉල්ලමින් මගේ වචන සාර්ථකව අවසන් කරනවා. අපි අනවතත් කියන්නේ කැමති අපි මේකෙදි ඇති දෙයකින් සටන් කරනවා. ඡන්ද ව්‍යාපාරයේදී මෛත්‍රීපාල සිරිසේන ඇති දුන්න අපගේ සහයෝගය අලකල උට ඡන්දය දෙන්න කියන ව්‍යාපාරය අපි ගෙනියනවා. අනිත් පැත්තෙන් අපි සුන්දර මහේන්ද්‍ර සහෝදරය දාලා අපි ඒ මාර්ගයෙන් අපි අරගල ව්‍යාපාරයේ පිළිබඳ තොරතුරු හාගන්න මේ කර්මාධිකවත් කියන්නේ ඒ ජන අරගල ව්‍යාපාරය රට පුරා විහිදිලා මේ පැසිස්තාලේ බලයට විරුද්ධ නැගිටින ජනතාවගේ බලය ඉදිරියට ගෙන යාම සඳහා සංවිධාන කළා. ඒක ජාතිවාදයට විරුද්ධ ආගම්වාදයට විරුද්ධ බලවේගයක් ඇත. මොකද ඒකෙන් තමයි පැසිස්තාලේ බලය කඩන්න පුළුවන්. ජාතිවාදයට යට වෙලා ආයි පැසිස්තාලේ බලය කඩන්න බෑ. අපි ඒක නිසා තමයි අපි කියන්නේ හෙළුරුමේට ජනතා විමුක්තිතුරුණගේ සංවිධාන වලට කවදාවත් මේකට මුණ දෙන්න බෑ. මොකද ඒගොල්ලෝ ජාතිවාදී. ඒගොල්ලෝ තමයි ජාතිවාදී පදනම උඩ මේ රජය ශක්තිමත් කරන්න වැඩ කටයුතු කළේ. ඒ නිසා ඒගොල්ලන්ට මේ නැගියන ජනතාව ඉදිරියට ගෙනියන්න බෑ. ඒක ගෙනියන්න පුළුවන් වෙන්නේ ජාතිවාදයට අගම්වාදයට විරුද්ධව හිටපු බලය බෙදා රට එක්සත් කිරීම වෙන්නේ හිටපු බලවේගය තමයි. ඒ බලවේගය ශක්තිමත් කිරීමේ ක්‍රියාත්මක මාර්ගය තුල අපි සූදානම් වෙනවා.